ඉන්නසතින් YouTube channel එකට ඔගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්න මේ වීඩියෝ එක ඇත්තටම ගේන්න හේතුවේ මේ වීකෙන්ඩ් එකේදී ඇත්තටම මට ආපු ප්‍රොමෝෂන් එකක් මේ කොමර්ෂල් බැංක් එකේ ප්‍රොඩක්ට් එකක් ගැන ඒක ආවත් එක්කම මට පොඩ්ඩක් මේක ඇනලයිස් කරන්න හිතුණා ඒ ඇනලයිස් කරයින් පස්සේ මම දැකපු අවුට්පුට් එක තමයි ඇත්තටම මේ වීඩියෝ එකෙන් ගේන්න හේතුවේ ඇත්තටම මේ ප්‍රොමෝෂන් එක සමහර විට ඕගලන්ටත් එන්නේ නැති මේක තමයි කොමර්ෂල් බැංක් එකේ මේ මිලියනර් account කියන එක ඇත්තට මේක දැන් මම ඇනලයිස් කරාට කොමර්ෂල් බැංක් එකෙන් කිසිම මේක මට ප්‍රොමෝෂන් එකකට මේකට ගෙවලා මුකුත් කරලා නැහැ මේක ඇත්තටම මගේම ඇනලිසිස් එකක් විතරයි ඒ නිසා මේක ඔගොල්ලෝ ගැලපෙන පරිදි බාර ගන්න මේක ඉන්වෙස්ට් කරන්න ඔයගලන්ට දිරගැන්වීමක්වත් ඉන්වෙස්ට් කිරීමට රෙකමෙන්ඩේෂන් එකක්වත් නෙමෙයි මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඇනලයිස් කිරීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඒකට මේකේ කැල්කියුලේෂන් එරර්ස් තියෙන්න පුළුවන් ඒකට ඒ රිස්ක් එක අනිවාර්යයෙන්ම තියෙන බව මතක තියාගන්න ඕනේ නමුත් කොමර්ෂල් බැංක් එක කියන්නේ ලංකාවේ ඉහළින්ම තියෙන ප්‍රයිවට් බැංක් එක කියන එකත් අපි අමතකයෙන්ම ඔලිය තියාගන්න ඕනේ ඒතර මේගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ට් එක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මේක ඇත්තටම ඇනුවිටි බේස්ඩ් ප්‍රොඩක්ට් එකක් ඔගොල්ලෝ මං හිතන්නේ මේ වෙනකොට මගේ channel එක බැලුවා නම් ඔගොල්ලෝ දන්නවා මොකද්ද මේ ඇනුවිටි ප්‍රොඩක්ට් එකක් කියන්නේ කියලා ඇනුවිටි ප්‍රොඩක්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් මාසිකව හෝ ඇනුවලි හෝ නැත්නම් බයි ඇනුවලි යම් කිසි මුදලක් ක්‍රමානුකූලව ඒ ෆ්‍රීකවන්සි එකෙන් දාගෙන යනවා හිතන්න අවුරුදු 5ක් හෝ 10ක් ඊට පස්සේ අවුරුදු 10 ඇතුළත ඒ ගොඩ නැගෙන ෆන්ඩ් එක එහෙම නැත්නම් අපි ඔකට කියන ෆන්ඩ් බිල්ඩ් අප් එක ඒ අවුරුදු 10 අවසානයේදී එහෙම නැත්නම් අවුරුදු 5 අවසානයේදී ඔයාට එකපාරම ලම්සම්යක් විදියට ඔයාගේ අතට හම්බ වෙනවා. ඒතර මෙන්න මේක තමයි ඇත්තම ඇනුවිටි කියන එකේ සාරාංශය. ඒතර එන්නේ ප්‍රොඩක්ට් එක තමයි ඇත්තම මේ මටත් මේ ප්‍රොමෝෂන් එකක් විදියට ආවේ. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ඇනලයිස් කරලා බැලුවා. මොකද මට මේකේ අඳුර ගන්න ඕනුණා මේකේ තියෙන අන්ඩර්ලයින් ඉන්ට්‍රස්ට් රේට් එක මොකද්ද කියලා. ඒ කියන්නේ මේ හැම ප්‍රොඩක්ට් එකකම සාමාන්‍යයෙන් ඇතුලෙන් වැඩ කරන ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙනවා. ගොඩක් කාලවට මේවා මුල් ආයතන සමහරලාට හෙලි කරන්නේ නැහැ. නමුත් සමහරලාට ඒ ඉන්ට්‍රස්ට් රේට් ආකර්ෂණීය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි ඒක පොඩ්ඩක් බලමු අද මේ වීඩියෝ එකෙන් ඒක මේක තමයි ප්‍රොඩක්ට් එක මේකේ මූලිකවම කිව්වොත් එහෙම මේකේ තියෙනවා අර කලින් කිව්වා වගේ ඉන්වෙස්ට්මන්ට් පීරියඩ් එකක් ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් හෝ හයක් දක්වා ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ඒ ආයෝජනයේදී ඔයා මාසිකව තමයි යම්කිසි මුදලක් ඩිපොසිට් කරන්නේ ඒතර ඔයාට අවුරුදු දෙක අවසානයේදී ලක්ෂ 5ක් ගන්න ඕන නම් දැන් මේ ප්‍රොඩක්ට් එකේ විදිහට ඔයා මාසිකව රුපියල් 19,360 ගානේ දාගෙන යන්න ඕනේ අවුරුදු දෙකක් පුරාවටම. එහෙම දාගෙන ගියාම ඔයාට අවුරුදු දෙක අවසානයේදී ලක්ෂ 5ක් හම්බෙනවා. ඒ වගේම ඔයාට අවුරුදු දෙක අවසානයේදී ලක්ෂ 10ක් ගන්න ඕන නම් ඔයා මාසිකව 38,720 ගානේ දාගෙන යන්න ඕනේ. ඒ වගේම ඔයාට මිලියන 10ක් අවුරුදු දෙක අවසානයේ ගන්න ඕන නම් ඔයා මාසිකව 387,200 ගානේ දාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි අවුරුදු 6ක් ප්‍රොඩක්ට් එක බැලුවොත් එහෙම අවුරුදු 6ක් තිස්සේ දානවා නම් ඔයාට ලක්ෂ 5ක් අවුරුදු 6ක් අවසානයේදී ගන්න ඔයා දාන්න ඕනේ මාසිකව 5,580යි. උනාට පේනදි මේක අවුරුදු 2කට ලක්ෂ 5 ගන්නවා නම් ඔයා මාසික වැඩිපුර ගාණක් දාන්න ඕනේ. ඔයා අවුරුදු 6ක් තිස්සේ ගෙවනවා නම් ඔයාට පොඩි ගාණක් තමයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයාට පේනදි අවුරුදු 6ක් තිස්සේ ඔයා 111,600 ගානේ මේ ප්‍රොඩක්ට් එකේ ඉන්වෙස්ට් කරගෙන ගියොත් එහෙම ඔයාට අවුරුදු 6 අවසානයේදී මිලියන 10ක් එහෙම නැත්නම් ලක්ෂ 100ක් ඔයාගේ ලම්සම්යක විදියට ගන්න පුළුවන්. ඒකෝර මේ තියෙන ඇත්තට මේ ප්‍රොඩක්ට් එකේ සාරාංශය තමයි මම කිව්වේ. මේකට අවශ්‍ය වෙන්නේ ඔයා දිගටම මේක හරියට කන්ටිනියු කරගෙන යෑම පමණයි. ඊරන්නේ මේක විශේෂ රික්වයර්මන්ට්ස් පේන්න නැහැ ඇත්තටම. ඒ වගේම මේකේ තව බෙනිෆිට් එකක් තියෙනවා. ඔයාට ඉන්ස්ටන්ට් ලෝන් එකක් ගන්න පුළුවන්. ඔයාගේ account balance එකෙන්. ඒ කියන්නේ බොහෝ විට මේ account balance එක කියන්නේ මම හිතන්නේ ඔයා මේක දාගෙන යනකොට ඔයාගේ ඒ මොහොතේ තියෙන ෆන්ඩ් බිල්ඩ් අප් එකේ තියෙන ප්‍රමාණය අනුව 75%ක් වෙන්න ඕනේ මෙතන අදහස් කරන්නේ. ඒතර ඒ ප්‍රමාණයට ඔයාට ණයක් ගැනීමේ හැකියාවකුත් තියෙනවා මේ ප්‍රොඩක්ට් එකේ. මේක මිලියනර් account කියන එකට බොහෝ විට හේතු වෙන්නේ නැත්තේ මේක ඔයාට මේ ආයෝජනය කරන පීරියඩ් එක අවසානයේදී ඔයාට මිලියන 0.5ක් හරි එහෙම නැත්නම් මිලියනයක් හරි මේ විදියට මිලියන එකකට වඩා වැඩි amount එකක් ගන්න පුළුවන් වීම නිසා වෙන්න ඕනේ මේකට මිලියනර් account කියලා නම දාලා තියෙන්නේ. ඒතර මේක තමයි මේ ප්‍රොඩක්ට් එකේ සාරාංශය. නමුත් මේකේ ඉන්ට්‍රස්ට් රේට් එක ගැන කොහෙවත් සඳහන් කරලා නැහැ. හැබැයි මේ ඉන්ට්‍රස්ට් රේට් එක බොහෝ විට ඔයා ප්‍රොඩක්ට් එකට එන්රෝල් වුණාම මේ අවුරුදු 6 නැත්නම් 5 නැත්නම් මේ පීරියඩ් එක ඇතුළත අනිවාර්යම මේක ෆික්ස් වෙන්න ඕනේ. මොකද මේක වේරියබල් රේට් එකකට දුවනවායි කියලා මෙතන මෙන්ෂන් කරලා නැහැ. ඒ නිසා මම හිතනවා මේක අනිවාර්යම ෆික්ස් රේට් එකකට යනවා ඇති කියලා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ඇනුවිටි බේස් ප්‍රොඩක්ට් ගොඩක් වෙලාවට ෆික්ස් රේට් එකක් දෙනවා.
තොර වේරියබල් විදිහට හම්බෙන්නේ බොහෝ විට අර බෝනස් එකක් වගේ. දැන් මේක නම් බෝනස් එකක් නැහැ. දැන් වා ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට් එකකට ගියොත් සාමාන්‍ය මේ වගේම මෙකැනිසම් එකක් තියෙනවා. මේ වගේම ෆන්ඩ් බිල්ඩ් එකක් හැදිලා ඒකට ඉන්ෂුරන්ස් පැකේජ් සාමාන්‍යයෙන් කපල් වෙනවා. මේ වගේ ප්‍රොඩක්ට් එකකුත් මම මීට සෑහෙන කාලයකට කලින් කළා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ. මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුනොත් ඒක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. එතකොට මේකේ අන්ඩර්ලයින් රේට්ස් ගැන අපි බලමු. මේ තියෙන මම ඒ සේම් ප්‍රොඩක්ට් එක එක්සෙල් එකට දාලා මේකේ රිටර්න් එක කැල්කියුලේට් කරා. මේ රතු පාටින් ඔයගලන්ට පේන්නේ මේකේ රිටර්න් එක. මේ තියෙන මට ආපු ආසන්න වශයෙන් මේ අවුරුදු දෙකේ ප්‍රොඩක්ට් එකට ආසන්න වශයෙන් 7.58% රේට් එකක් හම්බෙන බව පේනවා. ඒ වගේම අවුරුදු තුනේ ප්‍රොඩක්ට් එකට 7.38% වගේ ඇනුවලි. මේ විදිහට අවුරුදු හයේ ප්‍රොඩක්ට් එකට 7.16% වගේ රිටර්න් එකක් හම්බෙනවා. එතකොට මේ ප්‍රොඩක්ට් එක බැලුවෙන් පස්සේ අපිට මූලිකවම පේන දේ තමයි අවුරුදු දෙකේ ප්‍රොඩක්ට් එකට මේක යම්කිසි වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඇත්තටම 7% කියන්නේත් මේ අවුරුදු දෙකේ ඔය FD එකක් දැම්මත් ඔයාලට 7.58% රේට් එකක් ගන්න බෑ. එතකොට මේ රේට් මම ආසන්න වශයෙන් කැල්කියුලේට් කරපු රේට්ස්. එතකොට මේවල ඔගලන්ටත් තවදුරටත් මේක හදලා ඉවරලා බලන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඔයාලට මේ amount එකම බාරගන්න කියලා. නමුත් ඔයාලා compute කරත් ඔයාලට තේරෙයි ඇනුවලි සාමාන්‍යයෙන් 7.58% වගේ රිටර්න් එකකින් මේක බිල්ඩ් අප් වුණොත් තමයි ඔයාට මේ පොරොන්දු වෙච්ච මුදල හම්බෙන්නේ. එතකොට මෙන්න මේ රේට් එකේ තමයි සාමාන්‍ය මේ ප්‍රොඩක්ට් එක දුවන්නේ. එතකොට උපරිම රේට් එක 7.58% හම්බෙනවා අවුරුදු දෙකකදී. එතකොට අපි ඕකේ FD රේට්ස් වලට ගිහිල්ලා බැලුවොත් එහෙම අපි කොමර්ෂල් බැංක එකේම FD රේට්ස් ගත්තොත් එහෙම මාස 24ක ගත්තොත් එහෙම අපි මැචුරිටි ගත්තත් මේක 7.95% හම්බෙන්නේ. ඇත්තටම ඉහළම රේට් එක අපි අවුරුදු 5 කියලා හිතුවත් ඒක 6.25. ඒ අනුව බැලුවොත් එහෙම ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක පැහැදිලිවම FD එකට වඩා ඇට්‍රැක්ටිව් කියන්න පුළුවන්. මේකේ රිටර්න් එකක් හම්බෙනවා. එතකොට මේක ඇත්තටම FD එකක් වගේම තමයි. මොකද මේකෙත් ෆන්ඩ් බිල්ඩ් අප් එකක් තියෙන්නේ. එකම දේ මේකේ අවුරුද්ද අවසානයේ මැචුරිටි එකේදී තමයි අපිට සම්පූර්ණ රිටර්න් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කාට හරි විශේෂයෙන්ම සල්ලි ඉතුරු කිරීමේ අර ගැටලුවක් තියෙනවා නම් සල්ලි වල වීදම් කිරීමේ සීමාව ටිකක් විතර පාලනය කරගන්න අමාරු කෙනෙක් නෑ. ඇත්තටම මේ වගේ ප්‍රොඩක්ට් එකක් වටිනවා වෙන්න පුළුවන්. මොකද එතකොට එයා කමිට් වෙනවා, එයා බැඳෙනවා හැම මාසෙම මෙන්න මේ amount එක බැංකුවට දාන්න. ඒතර එහෙම වුණාම එයාට ඒ amount එක ඉතුරු කරලා බැලන්ස් ප්‍රමාණය එයාට වීදම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් විශේෂයෙන්ම හොඳයි. වීදම් පාලනය කියන එක අපහසු කෙනෙක්ට. ඒ වගේ කෙනෙක් මේ වගේ ප්‍රොඩක්ට් එකකින් කමිට් වෙනවා යම්කිසි මුදලක් ඉතුරු කරලා මේ කියන පීරියඩ් එක අවසානයේදී ගන්න. ඒක මේක තමයි ඇත්තටම මේකේ සාරාංශය. ඔයගොල්ලොත් මේ වගේ ප්‍රොඩක්ට්ස් ගැන සාමාන්‍ය මාකට් එකේ ආවම මේක හොයලා බලන්න. මේක ඇත්තටම මම සරල සමීකරණකින් තමයි මේක හොයලා තියෙන්නේ. ඔයගලන්ටත් මේක ට්‍රයි අවුට් කරලා බලන්න පුළුවන්. මේකට ඇත්තටම ෆියුචර් වැලියු කන්සෙප්ට් එක තියෙන්නේ. ඒකම බැක් කැල්කියුලේෂන් එක. ෆියුචර් වැලියු කන්සෙප්ට්ස් ගැනත් මම කතා කරලා තියෙනවා. මම ඒවල දැන් තියරීස් කතා කරන්නේ නැහැ. මේ ප්‍රොඩක්ට් එක ඇනලයිස් කරන්න විතරයි මම මේක පාවිච්චි කරේ. ඔගොල්ලොත් මේක කැල්කියුලේට් කරලා බලලා ඔයගලන්ටත් මේක ගැලපෙනවා නම් මගේ කම්පියුටේෂන් එක බාර ගන්න. එහෙම නැත්නම් මේක ඩික්ලයින් කරන්නත් පුළුවන්. මේකද මේ ප්‍රොඩක්ට් එක ඔයගලන්ට සෙල් කරන්නවත් මේක ගන්න ප්‍රොමෝෂන් එකක් විදියට නෙමෙයි කරන්නේ. මේ මාර්ම දෙකපු මේක ඇනලිසිස් එක තමයි මම මේක ගෙනාවේ. එහෙම නැත්නම් මේකේ රෙකමෙන්ඩේෂන් එකක් විදියට නෙමෙයි. මේ වගේ ප්‍රොඩක්ට්ස් ඕන තරම් ඇත්තටම ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ තියෙනවා. ඉන්ෂුරන්ස් කම්පනිස් මේ ඔෆර් කරනවා. ඒවල හොඳ ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ තිබ්බොත් එහෙම ඔයගලන්ට ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැ තවදුරටත්. මොකද මේ වගේ ප්‍රොඩක්ට්ස් වල ඇත්තටම ඒවට හෙල්ත් බෙනිෆිට්ස් ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාට බෝනස් amount එකකුත් මේ පීරියඩ් එක අවසානයේදී ඒගොල්ලෝ කපල් කරනවා. ඒතර ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් එවන්න. ඒකට මට ඒක විශ්ලේෂණය කරලා වීඩියෝ එකක් විතර ගේන්න පුළුවන්. ඒක මේක තමයි මේකේ සාරාංශය. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරනකොට මේ වගේ variety of products වල ඉන්වෙස්ට් කරන්න. එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේම හැම දෙයක්ම දාන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා දැන් various investment opportunities ඕන තරම් තියෙනවා. ඒතර ඒව ගැන මම ගොඩක් දේවල් කතා කරලා තියෙනවා channel එක හරහා. මේ වගේ විවිධ වූ ආයෝජන මාර්ගවලට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද එකම ආයෝජන මාර්ගයක සල්ලි හිර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතර මේකත් ඇත්තටම දැනට තියෙන මාකට් මොමන්ටම් එක අනුව යම් කිසි හොඳ රේට් එකක් තියෙනවා කියලා අපිට බැලු බැලමට කියන්න පුළුවන්. ඔයගොල්ලොත් ඒක කැමති නම් ඔයගොල්ලන්ට සලකලා බලන්න පුළුවන්. මේකත් රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙන බව ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේම මේක ඇනලයිස් කරා කියලා ඇත්තටම මට කිසිම බෙනිෆිට් එකක් ෆයිනෑන්ෂලි හරි නොන් ෆයිනෑන්ෂලි හරි හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක එඩ්යුකේෂනල් පර්පසස් වලට ඔයගොල්ලෝ මේ වගේ ඇනලිසිස් එකක් කරලා තවත් ප්‍රොඩක්ට්ස් මේ වගේ කොමර්ෂල් බැංක් ප්‍රොඩක්ට් එකත් එක්ක මේ වගේම මාකට් එකේ අනිත්කුත් ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ කම්පයර් කරලා බලලා ඔයගොල්ලන්ට තමන්ගේ ආයෝජන වලින් කොටසක් මේ වගේ ආයෝජනයකටත් ඕනනම් ඔයගොල්ලන්ට දාලා
ඉන්වෙස්ට් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර මං කිව්වා වගේ මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා අර වියදම් පාලනය කර ගැනීමට අපහසු කට්ටියට. මොකද ඒගොල්ලෝ ඔටෝමැටිකලි කමිට් වෙනවා මේ වගේ ප්‍රොඩක්ට් එකකට. මේ විදිහට සල්ලි දාන්න ගත්තොත් එහෙම. මොකද මේ වගේ ප්‍රොඩක්ට් එකක් සාමාන්‍යයෙන් මැද්දෙදි එහෙම හිර කරන්න බෑ. දිගටම දාන ඕන සල්ලි දාගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට මේ පොරොන්දු වෙන අමවුන්ට් එක ගන්න පුළුවන්. හරිනම් මම මේ වීඩියෝ එක මම මෙතන නවත්වනවා. මේ වගේ වීඩියෝස් අපි ඉන්නේ සෙටින් channel එක හරහාගෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම අපි තන bell icon එකත් ඔබලා තියන්න. එතකොට මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඔයාලන්ට ඒ update එක mobile phone එකට එනවා. හරිනම් මේ වගේ වීඩියෝ එකෙන් අපි ආයෙ හම්බෙමු.